ഗെയിമിംഗ് വേൾഡ് മുതമ എമ്മിൾട്ട് തുണ ලෝ සි හැමෝටම හොතොත් අලුත් විඩගෙන ඉති අදගෙනාවේ ලෝකෙ දැනරතින ටොක්ම ඉමිලේතර් තුන්න ඉතිං අපි ගිල විඩර කියල බලමු මොකක්ද මේ ටොප් ඉමිලට තුන කියලා. එරි මගේ ඉමිලේටර් තුනේ තුන්ගෙන ස්ථානය ගන්නේ බ්ලස් ටෙක්ස් කියන ඉමිලේටර් එක ඉතින් මේක මේ ඉමිලේටර් එක දැනට ලෝක ගේමස්ලා මිලියන හාරසීයකට වැඩි ප්‍රමාණයක් දැනට මේ ඉමුලෙරෙන් ගේම්ස් ප්ලේ කරනවා. ඉතින් මේක 1 මිලියන් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් ගේම්ස් වලින් කියන්නේ 1 මිලියන් ප්ලස් කියන්නේ මිලියන් එකකටත් වැඩි ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් සහ ඇප්ස් මේකේ පාච් කරන්න පුළුවන් අපිට මේ බ්ලූ ස්ටැක් කියන ඉමුලෙරේ මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඉතින් දැනට මේකේ තියෙන්නේ ඉමුලෙරේ දැනට එවිලා තියෙන වර්ෂන් එක බ්ලූ ස්ටැක් 4 ලේටස්ට් එක. ඉතින් මේක ඇවිල්ලා රෙකමෙන්ඩ්ස් කිව්වොත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොසෙසරේ ඕන වෙනවා ඉන්ටෙල් නැත්තම් AMD ප්‍රොසෙසරයක් ස්ටෝරේජ් එක 5GB අපිට ඕන වෙනවා. ඉතින් අපිට RAM එක කිව්වොත් RAM එක අපිට ඕන වෙනවා 4GB ඕන වෙනවා අපිට RAM එක. ඉතින් 4GB තියෙන්න ඕන අනිවාර්යෙන්ම. මොකද 4GB තිබ්බේ නැත්තම් මේක ඔයගොල්ලෝ ප්ලේ කරන්න බෑ. 2GB වල මේක අපිට ප්ලේ කරන්න බෑ ගේම්ස්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලැග් වෙනුල. ඒ වගේම ඔයගොල්ලන්ට ඕන වෙනවා MB 256ක් නැත්තම් MB 512ක් වගේ ග්‍රැෆික් කාඩ් එකක් ඔයගොල්ලන්ට ඕන වෙනවා. ඉතින් මොකද මේක ඇතුලේ අපිට රන් වෙන ගේම්ස් අපිට ප්ලේ කරන්න අනිවාර්යෙන් අපිට ග්‍රැෆික් කාඩ් එකක් ඕනේ. Among Us වගේ වනේ මම කියන්නේ PUBG Free Fire වගේ ගේම්ස් අපිට ප්ලේ කරන්න අනිවාර්යෙන් මේකේ ග්‍රැෆික් කාඩ් එකක් ඕන වෙනවා. ඉතින් මගේ ටොප් 3 ඉමුලේටර්ස් වල සෙකන්ඩ් වෙන්නේ ගේම් ලූප් ඉමුලේටර්. ඉතින් මේකත් දැනට මිලියන 38ක් දැනට ඩවුන්ලෝඩ්ස් තියෙනවා. ඒකේ මිලියන 71ක් යූසර්ස් වල මේ වෙද්දීනවා ඉන්නවා. ඉතින් මේකෙත් අපිට ගේම් සර්චර් බලා ගන්න බැලුනාට මේකෙත් මේක අපිට ලෝ එන් කට්ටියට මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේකේ ඇවිල්ලා විශේෂත්වය තමයි අපිට මේකේ ග්‍රැෆික් කාඩ් එකක් නැතුව මේක අපිට ඔන් බෝඩ් ග්‍රැෆික් කාඩ් එකේ ප්ලේ කරන්න පුළුවන් ගේම්ස්. ඉතින් මේක අපිට පාවිච්චි කරන්න 4GB RAM එකක් වගේ තමයි මිනිමම් ඕන වෙන්නේ. ඉතින් මේකලෝ දීලා තියෙන මේ රෙකමෙන්ඩ්ස් මේ වලින් අපිට 2GB පාවිච්චි කරන්න පුළුවන් මේකලෝ කියනවා. ඉතින් මම රෙකමෙන්ඩ් කරන කෝල් 4GB RAM එක මේක පාවිච්චි කරන්න කියලා. මොකද මේක ඇත්තට ලෝ RAM එකකට මේක වැඩ කරයි කියලා මම හිතන්නේ. මේ වගේ මේක ඔකොල්ට ප්‍රොසෙසර් යොනනවා ඉන්ටෙල් නැත්තම් AMD ප්‍රොසෙසර කොමාරි ගිගාහර්ට්ස් 1.8 වලට වැඩි ප්‍රොසෙසර ඇත්තම ඔකොල්ට මේක පාවිච්චි කරන ඔකොල්ට මේක යන ස්ටෝරේජ් එක 1GB යනවා. ඉතින් මොකට මේ OS එක Windows 7 එකකින් උඩ ඕන OS එක අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ ගේම් ලුක් කියන ඉමුලේටර් එක. ඉතින් මගේ ඉමුලේටර්ස් වලින් ෆස්ට් වෙන්නේ මෙමු ප්ලේ කියන ඉමුලේටර්. ඉතින් මේක තමයි දැනට ලෝකේ ඇවිල්ලා තියෙන ඉමුලේටර් වලින් ලෝ එන් ප්ලේ කරන්න පුළුවන් ලෝ එන් PC වල ප්ලේ කරන්න පුළුවන් හොඳම ඉමුලේටර් එක. ඉතින් මේකෙත් අපිට 1 මිලියන් ප්ලස් ඕන තරම් ගේම්ස් වගේම ඇප්ස් තියෙනවා ගොඩක් තියෙනවා. ඉතින් තියෙන ඔකල් පෙරදි මිලියන 100කට වැඩි ප්‍රමාණයක් ගේමස්ලා මේ වෙද්දි මේක පාවිච්චි කරන. ඉතින් මේක ගේම් කාන් විතරන්නේ ඔකල්ට WhatsApp යූස් කරන ඔයගේ දේවල් වලට මේ ප්ලේ කියන එක ඔකල් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා ලේටස්ට් වර්ෂන් 7.2.9. ඉතින් මේක ඇවිල්ලා විශේෂත්වය තමයි මේක ඇවිල්ලා ඔකල් ලෝ එන් PC වල ප්ලේ කරන්න පුළුවන්. ඒක වගේ ඒ කියන්නේ ඔගොල්ට මේක 2GB RAM එක 2GB RAM එකක් තියෙන ඒ වගේම Core 2 ප්‍රොසෙසරයක් ඒ වගේම onboard bridge එකක් තියෙන එක ඔගොල්ලෝ මේකේ games play කරන්න පුළුවන්. ඉතින් මේක ඔගොල්ලන්ට run වෙන්න ඔගොල්ලන්ට OS එකක් ඕන වෙන්නේ Windows XP කින් උඩ. يعني Windows XP එකත් එක්ක Windows XP කින් XP කින් උඩ يعني Windows 7, Windows 8, Windows 8.1, Windows 10 ඔන්න වගේ OS වල ඔගොල්ලෝ run කරන්න පුළුවන්. ඒ වගේම ඔගොල්ලන්ට මේක Intel නැත්නම් AMD ප්‍රොසෙසරයක් වුණත් run කරන්න පුළුවන්.
ඉතින් දැන් බලමු අපි ගේම් ලූප් එකේ මෙමු ප්ලේ එකේ සෙටින් ලෝ එන් පීස් වල ගහන්න පුළුවන් වගේම හයි එන් පීස් වලත් මේ සෙටින් තමයි ගොඩක් අය හදාගන්නේ මොකද හයි එන් පීස් වලත් ලැග්ගෙන තියෙන ලැග්ගෙනවා මේ මේ සෙටින් හැදුවේ නැත්තම් ඉතින් මං ගාව මේ බ්ලූ ස්ටැක් එකේ සෙටින් ටික නැහැ මොකද මං බ්ලූ ස්ටැක් පාවිච්චි කරන්නේ නැති හින්දා ඉතින් ඒ වුණොත් මං යටින් වීඩියෝ එකක් දාලා ඉතින් ඔයගොල්ලෝ බ්ලූ ස්ටැක් වලට ආසයින බ්ලූ ස්ටැක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන යටින් මං දාලා ඉතින් වීඩියෝ එකක් ලින්ක් එකක් ඔයගොල්ලන්ට ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒකේ සෙටින් ටික හදා බලලා හදා ගන්න පුළුවන් ඉතින් දැන් බලමු අපි ගේම් ලූප් එකේ සෙටින් ටික හදන්න කොහොමද කියලා අද මම ගේම් ලූප් එකේ සෙටින් වලට ආවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ මම පෙන්වන විදිහට ගේම් ලූප් එකේ සෙටින් වලට එන්න. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන දැන් අපි ආවගම මේ වගේ බේසික් කියන ටැබ් එකකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ යටින් එන්ජින් කියලා එකක් තියෙනවා. ඔන්න ඔකට යන්න. අදින් ටික ඊට පස්සේ ඔයගොල්ලෝ පේන මෙතන රෙන්ඩරින් කියලා එකක් තියෙනවා. ඔන්න ඔකේ ඔයගොල්ලෝ තියෙන මෙන්න මෙතන ස්මාර්ට් පොට් කියන තැන. ඉතින් ඔයගොල්ලෝ ඔය දාගන්න ඕනේ මෙතන ඩයරෙක්ට් ප්ලස් කියන තැනට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝ වෙන ටික ටිකක් තියෙනවා. ඔන්න ඔය ඔක්කොටම ඔයගොල්ලෝ හරිය ලකුණු දාගෙන යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේක ක්ලෝස් කරගන්න. ඊට පස්සේ මෙතන මෙමරි කියන්නේ RAM එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් MB 512 කර දාගන්න. ඉතින් 512 හරියට දැම්ම කියලා ඔයගොල්ලන්ගේ ගේම් එක ස්ලෝ වෙනවත් ලැග් වෙනවත් මුකුත් වෙන්නේ නැහැ. ඉතින් බය වෙන්නේ නැතුව MB 512 හරියට දාගන්න. ඉතින් ඔයගොල්ලන්ට 8GB RAM එකක් වගේ තියෙනවා නම් ඔයගොල්ලෝ පුළුවන් මෙතන මේ 1024MB කියන 1GB RAM එක දාගන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ 4GB RAM එකක් වගේ ගොඩක් අර තියෙන එකින්ද 512 අනිවාර්යෙන් දාගන්න. ඊට පස්සේ කෝස් ගන්න අහන කෝස් ගන්න ඔයගොල්ලෝ දෙක දෙන්න. ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝ කෝස් 8 6 වගේ තියෙනවා නම් ඔයගොල්ලෝ පුළුවන් 4 දෙන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ low end PC අයට දෙක දෙන්න කියලා. ඊට පස්සේ resolutions වල ඔයගොල්ලෝ මේ තියෙන අඩුම එක දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට හොඳ graphic card එකක් වගේ තියෙනවා නම් 1600 දුනට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ DP එක ඔයගොල්ලෝම හොයා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ගේ මවුස් එකේ වර්ගයේ එහෙම gaming mouse එකක් වෙනම එහෙම normal mouse එක එහෙම කියලා තියෙනවා. ඉතින් මම default දීලා තින් 320. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් මේ 320 දීලා ඔයගොල්ලෝ try කරලා බලන්න පුළුවන්. game එක ඇතුලේ ඒව ඒ sensitivity හදලා ලස්සනට game එක ලස්සන play කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක තමයි game loop එක setting වල තියෙන්න කරන්න අපිට. ඊට පස්සේ අපි බලමු memo play එකේ මොනවා setting හදන්න තියෙන්නේ කියලා. හරි මන් දැන් මෙමු ප්ලේ එකේ සිටින් වලට ආවා. ඉතින් සිටින් වලට ආව ගමන් මෙන්න වගේ එන්ජින් කියන ටැබ් එකකට තමයි අපි එන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලෝ ගාව 2GB RAM එකක් වගේ තියෙනවා නම් මෙන්න මෙතන තියෙනවා 1024 කියන එකට දාගන්න. ඒ වගේම ඔයගොල්ලෝ ගාව 4GB RAM එකක් වගේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා cos 2 2GB RAM එකට දාගන්න. ඉතින් මෙතන තියෙන cos 1 එක එකක්. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් මෙතන 1GB දාගන්න. ඔයගොල්ලෝ 2GB RAM එකක් තියෙනවා නම් නැත්තම් තන 2GB දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ 4GB RAM එකක් තියෙනවා. ඊට පස්සේ මේ රෙන්ඩර් මෝඩ් එක ඔයගොල්ලෝ මෙතන ඩයරෙක්ට්ස් කියන එක දාගන්න. ඊට පස්සේ මේ රූට් මෝඩ් එහෙම තියෙනවා නේ, ඒක ඕෆ් කරගන්න. ඊට පස්සේ ඩිස්ප්ලේ එකට යන්න. ඩිස්ප්ලේ එකේ ඔයගොල්ලන්ට මෙතන තියෙනවා අපිට කස්ටම් අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් මෙතන ඩිෆෝල්ට් තියෙනවා, ෆෝන් එකේ ඩිෆෝල්ට් තියෙනවා දාගන්න පුළුවන්. ඉතින් අපි කස්ටම් තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඩිෆෝල්ට් දාගන්න පුළුවන් 1280x720. ඉතින් මේකෙන් අපිට ලැග් වුණොත් මේ 1280x720 ඔයගොල්ලෝ ලැග් වෙනවා කියලා පොඩ්ඩක් හිතෙනවා නම් ඔයගොල්ලෝ පුළුවන් try කරන්න 640x360 කියන එක. ඉතින් මෙතන ඔයගොල්ලෝගේ resolutions කියන්නේ පේන quality තමයි අඩු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට quality අඩුයි කියලා හිතනවා ආයෙත් ඔයගොල්ලෝ පුළුවන් මෙන්න මේ විදිහට 1280x720 දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ DPI ඔයගොල්ලෝ 192 180 වගේ දාගන්න. ඒකත් මම අර ඉස්සර වගේ මවුස් එකේ ඔකලන් සෙන්සිටිව් ගන්න තමයි එන්නේ. ඉතින් මම මෙතන ඩිෆෝල්ට් දාන 180 192 වගේ ගණන් තමයි. ඊට පස්සේ ෆ්‍රේම් රේට් එක ඔයගොල්ලෝ 30ට වගේ දාගන්න එක ගොඩක් හොඳයි. මොකද 30fps ගියොත් ඔයගොල්ලන්ගේ ලැග් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. 2GB RAM එකක් වගේ තියෙන කෙනෙක්ගේ ගින්දා ඔයගොල්ලෝ 30 දාගන්න. ඉතින් 4GB RAM එකක් වගේ තියෙනවා නම් ඔයාලන්නේ ඔයගොල්ලෝ 60fps දෙමුත් ඒත් ඔයගොල්ලෝ මෙතන තියෙන 120fps ක මොඩ් කියන එක නම් අනිවාර්යෙන් දාන්න එපා. මොකද එතන දැමුත් අනිවාර්යෙන් ඔයගොල්ලන් ගේම්ස් ලැග් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක අනිවාර්යෙන් ටික් හදා ගන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. ඊට පස්සේ මෙයා රීස්ටාර්ට් කරාම ඔයගොල්ලන් ගේම් එක ඔයගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන් ලැග් නැතුව.
ඉතින් මේක තමයි අද කියන වීඩියෝ එක ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ මං තේරුව top 3 emulators 3 වගේම වීඩියෝ එක ගැන වීඩියෝ එක නොතේරුණු තැන් තියෙනවා අනිවාර්යෙන් comment කරන්න අනිවාර්යෙන් channel එක ගැන comment කරන්න ඒ වගේම ලාම like කරන්න නැත්නම් දැම like කරන්න ඒ වගේම video share කරන්න ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් දැම subscribe කරන්න ඒ වගේම මෙහා පැත්තේ bell icon එක click කරොත් ඔයගොල්ලන්ට මන් දාන මේ වගේ ගොඩක් වැදගත් videos ඔයගොල්ලෝ ගාවටම ගේන්න ගන්න හැකියාව තියෙනවා ඉතින් එහෙනම් අපි තවත් අලුත් video හැමෝටම Jai Veva, man, it's still Hero Tech. Too many thoughts on my mind, I can't sleep at night, so I just keep writing. I don't need no help, I don't need opinions, so don't waste my time then. I just been living online, my city don't show me no loving, that's fine. Fuck local radio stations, I got more plays than all of these rappers combined. I'm going again.